නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනීනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරංති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි දැන් මේ පින්වත් හැම දිනාම ධර්ම ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම පිණිසයි සූදානම් වෙන්නේ. ලෝතුරු ධර්මය කනවැටීම තුළින් තමයි කෙනෙකුට සත්‍ය අවබෝධ වෙන්නේ. සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. ඒ වගේම මෙලව සැනසෙල්ල ගොඩ නගා ගන්න පුළුවන්කම තියෙන. සසර ජීවිත සුවපත් කර ගන්න පුළුවන්කම තියෙන. සසර දුක් නිමා කර ගන්න පුළුවන්කම තියෙන්නේ තථාගත ධර්මය ශ්‍රවණය වීමෙන්. ධර්මයේ හැටියට දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත නැත අන්ත දෙකින් මිදුණු මජ්ජේ ඥානයකින් දේශනා කළ දහමක් තමයි බුදුබණ හැටියට අපි දේශනා කරන්නේ. ඇත කියන අන්තයක යමෙක් ධර්මයේ හැටියට දේශනා කරනවා නම් ඒක බුදුබණ නෙවෙයි. නැත කියන අන්තයක යමක් දේශනා කරනවා නම් ඒක බුදුබණ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට මුලින්ම දේශනා කළේ ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බ. මේ අන්ත දෙකක් තියෙනවා සාස්වස සහ උච්ඡේද කියලා. එහෙම නැත්නම් ඇත සහ නැත කියලා. ඒ ඇත නැත අන්ත දෙක තුලින් අපට දහමක් සොයන්න බෑ. ධර්මයේ හැටියට තථාගත ධර්මයේ හැටියට දේශනා වෙන්නේ ඇත නැත අන්ත දෙක අවබෝධ කරගෙන ගොඩ නැගෙන මජ්ජේ ඥානයක් තියෙනවා. සත්‍ය ඥානයක් තියෙනවා. ඥාන දර්ශනයක් තියෙනවා. අන්නේ ඥාන දර්ශනය තමයි ලෝතුරු ධර්මයේ හැටියට දේශනා කෙරෙන්නේ. ඒ ඥාන දර්ශනයෙන් තමයි මේ ධර්ම මාර්ගයට කෙනෙක් එන්නේ. ඥාන දර්ශනයකින්. සාපේක්ෂ දර්ශනේ ඉක්මවපු මජ්ජේ ඥානයකින් තමයි ධර්ම මාර්ගයට කෙනෙක් එන්නේ. එතකොට මේ මජ්ජේ ඥානයෙන් දේශනා කළ ධමයක් තමයි ලෞතුරු ධර්මයේ හැටියට අපි ඉදිරිපත් කරන්නේ. මේ මජ්ජේ ඥානයට හේතු තියෙනවා. එකපාරටම කෙනෙක් සත්‍ය අවබෝධයට සත්‍ය ඥානයට පත් වෙන්නේ නැහැ. එකට හේතු දෙකක් තියෙනවා. ද්වේ හේතු ද්වේ පච්චයෝ කියලා. ඒ තමයි පරසෝගෝත ප්‍රත්‍ය පරතෝගෝස ප්‍රත්‍ය යෝනිසෝ මනසිකාරේ. ඔච්චරයි අවශ්‍ය. ওই දෙක ප්‍රමාණවත්. සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත්. එතකොට සද්ධර්මයේ හැටියට ඔයගොල්ලෝ අහන්න ඕනේ මොකද්ද? මජ්ජේ ඥානෙ. මජ්ජේ ඥානෙ කියන්නේ සම්මා දිට්ඨිය.
සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියානාසවා ලෝකුත්තර මග්ගංක. ලෝකේ සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. සාසව පුඤ්ඤභාගී උපදිවේපක්ක ආශ්‍රව සහිත පුණ්‍ය ශක්තිය රැස් වෙන පුණ්‍ය කර්මයක් හැදෙන ආශ්‍රව සහිත ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා කම්මස්ස කතා ඥානය කියලා. ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨිය ලෝකෙට දේශනා කරන්න බුදු කෙනෙක් අවශ්‍යද? ඒ කම්මස්ස කතා ඥානය जैन आगमे हिंदू धामे ये बुद्धरजानन वहां से नमक पहाल उनत नेतत ये सम्मादित्य लौकिक सम्मादित्य लोकितेनो पिंपाउ पिलिगनी मिलो परलो पिलिगनी कंपलादहन नुवन ये कंपलादहन नुवनिंग पुलवांद केनेकुट ये सम्मादित्यें पुलवांद पिंपाउ नैतिकरान බුදුරජාණන් වහන්සේ පිම්පව් උපද්දවන ධමයක් නෙවෙයි දේශනා කළේ. කර්ම රැස් කරන ධමයක් නෙවෙයි දේශනා කළේ. කර්ම රැස් කර කර සසර යන්නේ මොන අනුසෝතගාමී. ඒකෙන් නිවන් දකින්න බෑ. සසර ගමන. බුදුරජාණන් වහන්සේ වදාළ ධමයේ පුණ්‍ය පාප පහිනස්ස පිම්පව් කර්ම ශූන්‍ය වෙලා යන ධමයක් දේශනා කළේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. සත්‍ය අවබෝධයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ වීම පිණිසයි ධර්ම දේශනා කළේ. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේශේති. තමන් ධමනේ වුණු බුදුරජාණන් වහන්සේ ධමනේ වීම පිණිස එවගේම පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති. පිරිනුවම් පෑම සඳහායි, කර්මක් සේවීම සඳහායි, සසර කතරින් එතර වීම සඳහායි ධර්ම දේශනා කළේ. මේ බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය පැහැදිලිව තේරුම් ගන්නට ඕන. පටිසෝතගාමි කර්මක් සේවෙන ශුන්්‍යතා දර්ශනයක් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ ධම තමයි බුදු බණ හැටියට ඔගොල්ලෝ අහන්න ඕනේ. දැන් ඒ බණ නෙවෙයි ඔගොල්ලෝ මෙතුවක් කල් ඇහුවේ. ඔගොල්ලෝ ඇහුවේ අර කර්මඵල ධම, Hindu ධම, Jain ධම. ඒ ධම ලෝකේ කවදක් තියෙනවා? ඒ ලෞකික ධම. ඒ ධම අහලා කෙනෙකුට සම්මාදිට්ඨියට එන්න පුළුවන්ද? සම්මාදිට්ඨියට එන්න බෑ. ඒ දහමහල කෙනෙකුට මජ්ජේ ඥානෙ ගොඩ නැගෙනවද? සත්‍ය ඥානෙ ගොඩ නැගෙනවද? කර්මක්ෂය වෙනවද? පටිසෝතගාමි වෙනවද? නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න බෑ. සම්මාදිට්ඨිය ගොඩ නැගින්නේ. සම්මාදිට්ඨියට කෙනෙක් පත් වෙන්න නම් මජ්ජේ ඥානෙන් දේශනා කරන ධමයක් අහන්න ඕන. සම්මාදිට්ඨිය ගොඩ නැගෙන්න නම් මොකක්ද අහන්න ඕනේ? මජ්ජේ ඥානෙන් දේශනා කළ ධමයක් අහන්න ඕනේ. ඇත නැත අන්තවල ගැට ගහන ධමයක් නෙවෙයි. ඇත නැත අන්තවලින් නිදහස් වෙන මජ්ජේ ඥානෙන් දේශනා කරන ධමයක් තමයි සම්මාදිට්ඨියට උපනිශ්‍රේ ධර්මයක් වෙන්නේ. එතකොට ඔබ පරතෝගෝස ප්‍රත්‍ය හැටියට ඇත නැත අන්ත දෙකට නොවැටි මජ්ජේ ඥානෙට කොහොමද කෙනෙක් පත් වෙන්නේ කියන ඒ ධම තමයි ඔබ බුදු බණ හැටියට අහන්න ඕනේ. එතකොට පරස්තෝගෝස ප්‍රත්‍ය සහ ඒ ධම අහලා ඒක යෝනිසෝ මනසිකාරයේ දෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ මජ්ජේ ඥානෙ ඇත නැත අන්ත දෙකින් මිදිලා මජ්ජේ ඥානෙට මනස පත් වෙන විදියට මනසිකාරය ගෙනියන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. නුවණින් විමසන්ට ඕන, චින්තනය කරන්ට ඕන, විචාර බුද්ධියෙන් සලකා බලන්ට ඕන. අන්න එහෙම ඔබ සාවධානව
ඒ ප්‍රත්‍ය දෙක ඔබ තුල ගොඩ නැගෙනකොට ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. ඔබ සත්‍ය ඥානයටපත් වෙනවා. ඔබ මජ්ජේ ඥානයටපත් වෙනවා. ඔබ මේ සද්ධර්මයට සද්ධර්මයට පැමිණි කෙනෙක් බවටපත් වෙනවා. ওই මාත්‍රුකා ශීර්ෂයේ ගාථාවක් දේශනා කළා. පතව්‍යායක රජ්ජේන සග්ගස්ස ගමනේනවා. සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං. ওই ගාථා ධර්මයෙන් මොකද්ද කියන්නේ? ධම්මපදේ ලෝක වර්ගයේ සඳහන් වෙන ගාථාව. සබ්බ ලෝකාදිපච්චේන පතව්‍යායක රජ්ජේන මේ මහා පෘථුවියට අධිපති කවුද? සක්විති රජතුමා. සක්විති රජ වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා දෙවිලෝ උපදිනවටත් වඩා සුගති ලෝකේ උපදිනවටත් වඩා සබ්බ ලෝකාදිපච්චේන මහා බ්‍රහ්මයා වෙනවටත් වඩා මුළු ලෝකෙටම අධිපති වෙනවටත් වඩා සෝතාපට්ටි පලං වරං. සෝතාපන්න වීම උතුම්. සෝතාපන්න කියලා කියන්නේ මොකක්ද? ওই දර්ශන ඥානයට පත්වීම, මජ්ජේ ඥානයට පත්වීම, සත්‍ය ඥානයට පත්වීම, සම්මා දිට්ඨියට පත්වීම සෝතාපන්න භාවයයි. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආපන්න කියන්නේ සම්මා දිට්ඨියට පැමිණෙනවා කියන එකයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට පැමිණෙනවා කියන එකයි සෝතාපන්න කියන්නේ. දර්ශන ඥානයේ තියෙන එතන දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන්නේත් ඒක. ඒ නිසා අන්න අපි මේ විමසන්ට ඕන තැන, විචාරය කරන්න ඕන තැන, යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ඕන තැන තමයි මේ කියන්නේ. එතෙන්ට තමයි මේ ක්‍රමක්‍රමයෙන් එන්නේ දර්ශන ඥානයට. ඒ දර්ශන ඥානය පෙන්වන්නයි මේ උත්සාහ කරන්නේ. ඔයත් සාවධානව අහගෙන ඉඳලා මේක ඔබේ ජීවිතය තුළින් මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට දැනෙන අරමුණු තුලින් ඒ දර්ශන ඥානය ඔබ මතු කරගන්න. ඔබේ ජීවිතින් ඔබ දැක ගන්න. දැක්කහම ඔබ නිදහස් වෙනවා. ඒ ඥාන දර්ශනේ දැක්කහම ඔබ මේ ශාසනයට ඇතුල් වෙනවා. බුද්ධ ශ්‍රාවක බවට පත් වෙනවා. එතකොට ඒ ඥාන දර්ශනය අපි ප්‍රායෝගිකව එක ආරම්භණයකින් ගත්තහම ඔබට ඒක තෝරගන්න පහසු වෙනවා. දැන් එක අරමුණක් අපි ගත්තොත් දැන් අපි සත්‍ය සොයන්න ඕනේ කොහෙන්ද? මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන කියලා ආයතන හයක් තියෙනවා. ආයතන හයට ගැටෙන අරමුණු තියෙනවා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතිවිලි. වෛත්‍තික අපට කොටස් හතරකට බෙදන්න පුළුවන්. මොනවද? දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දැකීමක් තියෙන, ඇසීමක් තියෙන, දැනීමක් තියෙන. මොනවද දැනෙන්නේ? ගන්ධ, සුවඳ, රසය, පහස, ඒ වගේම විඤ්ඤාත. සිතට සිතිවිලි දැනෙනවා. අරමුණු දැනෙනවා. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ සතර වෝහාරත් එක්ක තමයි මේ සත්‍ය ගවේෂණය කරන්න ඕන. ඒ අරමුණකින් තමයි මේ ද්වී ස්වභාවයෙන්, ද්වයතාවයෙන් මිදිලා මජ්ජේ ඥානයට කෙනෙක්පත් වෙන්නේ. මේ කියන්නේ අතිශය දුර්ලභ දෙයක්. මේ අහන දෙයට ඔගොල්ලෝ උත්තර දෙන්න, සාකච්ඡා කරන්න, හොඳට අවධානය තියාගන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. ඕන කෙනෙකුට යමක් අහන්නේ අවස්ථාව තියෙනවා. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් දැකීමක් තියෙන තැන දැන් අපිට මේ මැස් දෙක ඇරලා බලන ලෝකෙ මේ දකින්න තැන මොනවයි තියෙන්නේ? ඇහැ තියෙනවනේ. ඇහැ ඉස්සරහා රූප තියෙන, රූපේ ආලෝකය නිසා ඒ රූපේ වර්ණ සටහන හැඩතල එක මේ ඇහි චක්කු ප්‍රසාදේ පතිත වෙනවා.
එතකොට යහේ චක්කු ප්‍රසාදේ හට ගන්න හිත මොකද්ද? චක්කු විඥානේ හිත හට ගන්නවා. හිත හතගත්ත ගමන්ම පෙරපසුල වී මොනෝද හට ගන්නෙ? චෛතසික. වේදනා සංඥා සංකාර හට ගන්නවා. එතකොට එතන තියෙන්නේ මොනවද මේ? ස්කන්ධ පහ. ආයතන තියෙනනේ. ස්කන්ධ තියෙන. ධාතු තියෙන. ඒ පංචස්කන්ධේ රාශී වෙලා තමයි මේ දැකීම කියන ධර්මතාවයේ ගොඩ නැගෙන්නේ. ශබ්දයක් ඇහෙනකොටත් එහෙමයි. කනයි ශබ්දයයි සෝත විඥාන එකතු වුනහම ඇසීම කියන ධර්මතාවයේ. එතකොට සුත, දිට්ඨ සුත, මුත කියනකොටත් ඒ විදිහට ගලප ගන්න ඕන. එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මතා හතරෙන් තොරව අපට අත්දැකීමක් තියෙනවද? දැකීමක් නැති, ඇසීමක් නැති, ගන්ධ සුවඳ රස පහස දැනීමක් නැති, සිතට සිතිවිලි සිතීමක් නැති අත්දැකීමක් තියෙනවද? එහෙනම් ඒ තුල නේද අපි හැම කෙනාම ඉන්නේ? බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, කතෝලික වේවා, හින්දු වේවා, දෙවියෙක් වේවා, තිරිසංගත සතෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, මේ වූ දුශ්‍යමාන අදුශ්‍යමාන මේ හැම කෙනාව, මේ හැම කෙනාගේම ජීවිත තුළ තියෙන එකම ධර්මතාවයක් දිට්ඨ සුත මුත විඤ්ඤාත. එතකොට මේ විශ්වයේ තියෙන සියලු සත්වෝ ભેදයක් නැතුව, බෞද්ධ අබෞද්ධ ભેදයක් නැතුව අපි හැම කෙනා තුළම තියෙන දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්මතා එතන ආගමක්ද? ආගමක් නෙවෙයි ඒක. ඒක විශ්වයේ සත්‍යයක්. සෑම තැනෙකුටම ਸਰව සාධාරණ පොදු න්‍යායක් මේ. විශ්වයේ ධර්මතාවයක්. ඒක ආගමක් කියලා එහෙම බෙදන්න පුළුවන් කමක් නැහැ. ඒ හැම කෙනෙකුගේම අත්දැකීම ඒකයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත. එතකොට මෙන්න මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ දේවල් තුලින්, මේ දැනෙන දේවල් තුලින් තමයි අපට මේ දර්ශන ඥානය කියන එක, මජ්ජේ ඥානය කියන එක මතු කර ගන්න ඕනේ. අන්න එතන තමයි අපි විමසන්න ඕන තැන. එතකොට අපි උදාහරණයක් ගත්තොත්, දැන් අපි හිතමු මේ මෙතන පීරිසියක් තියෙනවා. මේ මොකද්ද? පීරිසිය. එතකොට මේ පීරිසිය එළියේ පීරිසියක් තියෙනවා කියලානේ දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්නේ. එහෙමනේ තියෙන්නේ මනසේ මේ මෙතන මේ හාමුදුරුවන්ගේ අතේ මේ එළියේ පීරිසියක් තියෙනවා කියලා ඔගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඒක එහෙම නේද හිතන් ඉන්නේ? ඇත්තටම එළියේ පීරිසියක් නෑ පින්වත්. එළියේ පීරිසියක් මෙතන නෑ. නැtei කියන්නේ කොහොමද? ඔප්පු කරන්න ඕනේ. ඒක නැtei කිව්වට හරියන්නේ නෑ. සමහරු කියන පීරිසිය හිතේලු තියෙන්නේ. මේ පීරිසිය හිතේද තියෙන්නේ? එළියේද? එළියේ තියෙන කට්ටිය අතුස්සන්නේ. පීරිසියක් මේ එළියේ මෙතන තියෙනවා කියන අය අතුස්සන්නේ. කවුරුත් එළිය කියනවා කියලා පිළිගන්නේ. එහෙනම් හිතේ තියෙනවා කියන අය අතුස්සන්නේ. දැන් කීප දෙනෙක් ඉන්නවා. මේ පීරිසිය එළියේ නෙමෙයි හිතේ තියෙන්නේ කියලා. හිතෙත් නෑ පින්වත්නි, එළියෙත් නෑ. ඒක තමයි ඇත්ත. දැන් ඒ ඇත්ත අපි තහවුරු කර ගන්න ඕන, ඔප්පු කර ගන්න ඕන. ඔහොම දැන් පීරිසිය දැන් හාමුදුරුවෝ කියනවා පීරිසියක් එළියෙත් නැතිලු ඇතුළෙත් නැතිලු. එළියේ තියෙනවයි කියලා සමහරු පිළිගන්නේ. ඒක තමයි ඇත්ත. මෙතන පීරිසියක් තියෙනවයි කියලා සමහරු පිළිගැනීම ඇත්තම ස්වභාවයක. නමුත් එළියේ නෑ පීරිසියක්. හිතෙත් නෑ පින්වත්නි. දැන් කොහොම මේක ඔප්පු කරන්නේ? කොහොමද එහෙම කියන්නේ? ඈ ඔය පීරිසියක් මෙතන නැත්තම් පීරිසිය පාවිච්චි කරන්නේ කොහොමද? ඔය වතුර බොන්නේ කොහොමද? ඔන්න ප්‍රශ්න තියෙනවා. පීරිසියක් මෙතන නැත්තම් ඔය අතේ තියෙන්නේ මොකද්ද? ඕන විදිහකට අහන්න පුළුවන් නේ. දැන් මේ පීරිසිය මෙහෙම වීසි කරොත් මේක දෙකට කැඩලා යන්නේ නැද්ද? ඔය තියෙන නිසානේ කැඩෙන්නේ. අන්න ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් මගේ අත දන්නවද මේක පීරිසියක් කියලා? මගේ අත දන්නේ නැහැනේ. ඒක මේ වගේ. දැන් මේ පීරිසිය මෙහෙ මේසෙ උඩින් තිබ්බහම මේසෙ දන්නවද පීරිසිය ගැන?
පීරිසිය දන්නේ නැහැ මේසෙ ගැන. ඒ දෙන්න දන්නේ නැහනේ. හිතක් නැහැ. ඒ වගේම තමයි මේ අත දන්නවද පීරිසිය කියලා. අත දන්නේ කියන්නේ කොහොමද? මේ අතේ තියෙනවා. අතට අහු වෙන්නේ මොකද්ද? පටවි ධාතු. පටවි මේ තද ගතියන්නේ දෙන්නේ. තද ගතිය පීරිසිය නෙවෙයි. එතකොට පීරිසිය දන්නෙත් නෑ අත කියලානේ. අත දන්නෙත් නෑ පීරිසිය කියලා. දැන් පීරිසිය මේ ඇස් දෙක ඉස්සරහට ගන්නවා. දැන් මට පේනවා මොකද්ද පේන්නේ? පීරිසියක්ද පේන්නේ වර්ණ සටහනක්ද පේන්නේ? වර්ණ සටහනක් පේනවා හැඩතලයක් පේනවා හැබැයි පීරිසියක් පේනවද? පීරිසියක් පේනවද වර්ණයක්ද පේන්නේ? වර්ණයක් එහෙනම් ඇහැට පීරිසි පේන්නේ නෑ නේද? ඇහැට පේන්නේත් නෑ. හැබැයි ඔබ හරියට ඔප්පු කරගෙන කියන්න ඕන හොඳේ. නිකමට කියන්න එපා. ආවට ගියාට නිකන් අනුමානෙට කියන්න එපා. එතකොට ඇහැට පීරිසි පේනවද? ඇහැට පේන්නේ මේ පීරිසි තියෙන මේ සුදු වර්ණයත් හැඩයත් මේ ආලෝකය නිසා පතිත වෙනව කොහෙද? චක්කු ප්‍රසාදේනේ. ප්‍රසාදේ පතිතුනහම ඒ වර්ණය පේනවා. ඒ වර්ණය වර්ණ සටහනක් පේන්නේ පීරිසියක් පේන්නේ නැහැ. දැන් මේක චූටි දරුවෙකුට පෙන්නුවොත් එයාට පීරිසි තියෙනවද? පීරිසි නැහැ. අපටත් පීරිසි නැහැ හොදේ. අපට පේන්නේ වර්ණ සටහන. දැන් පීරිසිය කියන શબ્දය කියනවා. පීරිසිය පෙන්වන්නේ මම කියන පීරිසියක් කියලා. ඒ શબ્දේ පීරිසි තියනවාද? එහෙනම් શબ્දෙන් කණෙන් පීරිසි ඇතුළට ගිහිල්ලත් නැහැ, ඇහෙන් ගිහිල්ලත් නැහැ. දැන් මේ අත ගෑවට පස්සේ පීරිසි අත ඇත්තෙත් නැහැ. එතකොට ඇහැට පීරිසියක් හම්බ වෙන්නෙත් නැහැ. කනට පීරිසියක් හම්බ වෙන්නෙත් නැහැ. දැන් මේක ඉඹල බැලුවොත් පීරිසියට වතුර ටිකක් දාලා බීලා බැලුවොත් දිවට පීරිසි තියනවාද? නාසයටත් නැහැ. එහෙනම් අතටත් අතට පීරිසිත් නැහැ. පටවි ධාතු හම්බ වෙන්නේ. එතකොට මේකට ශබ්දයක් දැම්මොත් සට්ටු කරොත් ශබ්දයක් ඇහෙනවා. එතකොට පීරිසිය කියලා එකක් ශබ්දේ තියෙනවද? එහෙනම් පංච ආයතනේටම දැන් ඇහැටත් ඕගොල්ලෝ පීරිසි නැහැ කිව්වා. මම නෙවෙයි කිව්වේ හොඳ. ඇහැටත් පීරිසි නැහැ කිව්වා. කනටත් පීරිසි නැහැ කිව්වා. ශබ්ද පීරිසි නැහැ කිව්වා. ගඳ සුවඳෙත් රසෙත් මේ ස්පර්ශ කරාමත් පීරිසියක් නෙවෙයි පටවි ධාතුවයි හම්බ වෙන්නේ. මේ තද ගතියක් තියෙන පීරිසියක් අතට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේකට පීරිසියක් කිව්වේ කොහොමද? මනසට දීලා තියෙන කවුද දුන්නේ? හිතේ පීරිසිය කොහොම හැදුන හැටි කියන්නකෝ. දැන් එළියේ පීරිසියක් නැහැනේ. එළියේ පීරිසියක් දැන් ඕගොල්ලෝ නැහැ කිව්වනේ. මේ වර්ණ සටහනක් පේන්නේ, ශබ්දයක් පේන්නේ, ගඳ සුවඳර මේක අල්ලලා බැලුවා පීරිසියක් නැහැ. එතකොට ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට පංච ආයතනයේටම බාහිරින් පීරිසියක් හම්බ වෙනවද? පීරිසිය මුතු එහෙන පීරිසිය කියලා කිව්වේ කොහොමද? මේ වර්ණය බලලා පීරිසිය කියන ශබ්දයත් අහලා ඒ වර්ණයයි ශබ්දයයි දෙක එකතු කරගෙන හිතින් හදාගත්ත පෙර සංඥාවෙන් පීරිසිය කියලා ප්‍රඥප්තිය. දැන් එතකොට පීරිසිය එළියේද තියෙන්නේ හිතේද තියෙන්නේ? එළියේ පීරිසියක් තියෙනවා කියලා පිළිගන්න බෑනේ. දැන් එළියේ අම්මා ඉන්නවද? එළියේ තාත්තා ඉන්නවද? එළියේ බුදුහාඳුරු ඉන්නවද? අන්න බුදුහාඳුරුත් නෑ කිව්වයි පාර. එළියේ අහස තියෙනවද? එළියේ ඉරහඳ තියෙනවද? එළියේ මුදල් තියෙනවද? එහෙනම් අහස, පොළොව, ඉරහඳ, අම්මා තාත්තා, දුව දරුවෝ, ස්වාමිය භාර්යාව, මිල මුදල්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, යාන වාහන එළියේ තියෙනවද? තියෙනව. මේ පීරිසිය වගේ නේද? එහෙනම් ඒව ඔක්කොම තියෙන්නේ කොහෙද? ඒ ඔක්කොම තියෙන්නේ හිතේ. දැන් ඔන්න භෞතිකවාදයේ මේ එතකොට මේ පේන ලෝකේ බොරුවක් නේද? දැන් අපිට මෙහෙම බැලුවහම දැන් මේ කණු තියෙනවා, මේ කැමරා ගහගෙන ඉන්නවා, මෙතකොට මෙතන බුදුහාමුදුරු වැඩ ඉන්නවා,
සිල් මෑණිවරු ඉන්නෝ පාසකම්මල ඉන්නෝ දැන් මේ පාවඩියක් තියෙනවා මෙතන හාමුදුරු කෙනෙක් මොනවද කියවනෝ මේ දහත් වටියක් තියෙනවා දැන් මේ භෞතිකයක් තියෙනව නේද එතකොට මේ භෞතිකයේ තියෙන්නේ ඕගොල්ලන්ගේ බාහිරයේද හිතේද එතකොට මේ භෞතික ලෝකේ මායාවක් නේද මේ ඇහැට පේන්නේ බොරුවක් නේද එතකොට මේ ඔක්කොම මේ දැන් මේ උරලෝසුවක් තියෙනවා කණු තියෙනවා ලයිට් තියෙනවා ෆෑන් කරකැවෙනවා මේ ශාලාවක ඉන්නේ මේ ඔක්කොම තියෙන්නේ බාහිර තියෙන දේවල්ද හිතේ තියෙන දේවල්ද කිව්වේ හිතේ තියෙන දේවල් ඔන්න දැන් බාහිරින් ගැලෙව්වා හොඳේ රූපෙන් ගැලෙව්වා ආයි රූපෙට පණින්න එපා දැන් ඕගොල්ලෝ මේ හැම දෙයක්ම මනෝලෝකයක් කියලා නේද පිළිගන්නේ භෞතිකයක් තියෙනවා කියලා පිළිගන්නවද මේ භෞතික ලෝකේ මායාවක් මිරිඟුවක් බොරුවක් එහෙම දෙයක් නැහැ. බාහිරින් යමක් සත්වේ පුජ්‍යලෙක් යමක් දෙයක් තියෙනවද? එතකොට මේ බාහිරේ බොරුවක්, භෞතිකේ බොරුවක්, භෞතිකේ අසත්‍යයක්. ඒ ඔක්කොම මනසින් පනවගත්ත ඒවා නේද? මනසින් හදාගත්ත ලෝකයක් නේද මේ තියෙන්නේ? චිත්තේන නියති ලෝකෝ. හිතින් හදාගත්ත මනෝ ලෝකයක නේද ඉන්නේ? මනෝ ලෝකයක. දැන් එතකොට දැන් ඔන්න පීරිසියක් දැන් ඕගොල්ලෝ දැන් අර පීරිසිය පිළිගන්නෙත් නෑ බාහිරින් තියෙනවයි කියලා මේ භෞතික ලෝකේ කිසි දෙයක් පිළිගන්නෙත් නෑ පිළිගන්නේ නෑනේ පිළිගන්න අය ඉන්නවද එහෙම පිළිගන්න බෑ එතකොට ඔයගොල්ලන්ට ගෙවල් දොරවල් තියෙනවනේ හිතේ නේද තියෙන්නේ ඔක්කොම හරි දැන් මං අහනු දැන් මේ පීරිසිය හිතේ තියෙනවද හිතේ පීරිසියක් තියෙනවද හිතේ නැහැ කියන එක ඔප්පු කරන්න ඕන දැන් හිතේට ඇස් දෙක පියාගත්තාම දැන් හිතරනේ පීරිසි තියෙන්නේ ඔන්න ඇස් දෙක පියාගෙන දැන් හිතේ පීරිසිය භෞතිකේ පීරිසියක් මෙහෙ නැහැ මේකේ තියෙන වර්ණ සටහන පීරිසියක් කියලා පිළිගන්න බෑ හිතින් තමයි පනවගෙන තියෙන්නේ හිතේ පනවගත්ත දේ තමයි බාහිරේ තියෙනවයි කියලා බාහිරේට ගැට ගහලා තියෙන්නේ දැන් එතකොට මනසේ පීරිසියක් තියෙන තැන දැන් මනසේ පේන්නේ චිත්ත රූපයක්නේ මනෝ රූපයක්නේ තියෙන්නේ එතන එතන තියෙන්නේ වර්ණ සටහනක් හැඩතලයක් නේද හිතට පේන්නේ ඒ රූපෙට කියන්නේ මොකද්ද උපාදාය රූපේ මොකද්ද උපාදාය රූපේ එහෙම නැත්නම් චිත්ත රූපේ මනෝ රූපේ හිතට පේන රූපයක් තියෙන එක බොරු රූපයක් එතකොට මේ හිතට පේන්නේ මේ එළියේ තියෙන රූපෙද? එළියේ තියෙන රූපේ ධාතු රූපෙනේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ රූපෙනේ මේක. හිතට තියෙන හිතේ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවද? නෑ නේද? එහෙනම් මේ එළියේ තියෙන රූපෙද හිතට පේන්නේ? හිතින් අපි මේකේ වර්ණය අරගෙන ශබ්දේ මේකේ තියෙන වර්ණ ශබ්ද දෙක එකතු කරගෙන පෙර සංඥාවෙන් පීරිසියක් කියලා පනවගත්ත මනෝ රූපයක් තියෙන්නේ. ඒ මනෝ රූපෙට නේද පීරිසිය කිව්වේ. එතකොට එතන ඒ මනසට පේන රූපය චිත්ත රූපේ පීරිසියද? ඒ පීරිසිය එතන පේන්නේ පින්වත්නි මේ වර්ණයයි ශබ්දයයි දෙක පටිච්ච වෙනවා. පටිච්ච වෙනවා කියන්නේ වර්ණ ශබ්ද දෙක එකතු කරගෙන පෙර සංඥාවක්. පෙර සංඥාව කියන්නේ පෙර මතකය. පෙර මතකේ දැන් අපි හිතමු මේ චූටි දරුවෙකුට පීරිසිය ගැන උගන්වන්න. කොහොම ඒ උගන්වන්නේ? ඒ දරුවගේ හිතේ ඔන්න පීරිසියක් නැහැ. හොඳේ. එළියෙත් පීරිසි නැහැ ඒ දරුවගේ හිතෙත් පීරිසි නැහැ. දැන් ඒ දරුවට කොහොමද මේ පීරිසිය දෙන්නේ හිතට? මේක පෙන්නනවා. එතකොට දරුව මොකද කරන්නේ? වර්ණයේ මොකද කරන්නේ? ග්‍රහණය කරනවා. මේකේ වර්ණයේ හැඩතලයේ එයාගේ ඇස් දෙකට පේන්නේ නැද්ද? පේනවා. එතකොට එයාගේ කනට කියනවා පීරිසිය. පීරිසිය කියන වචනේ දෙනව කනට. එතකොට වර්ණයේ කියන කයාට පේන සලස්සනෝ පීරිසිය කියන ශබ්දය එයාගේ කනට දෙනවා ඇහෙන සලස්සනෝ. එතකොට මේ වර්ණයේ කියන එක ඒ එයා රූප මේ රූපෙ දිහා දිගට බලාගෙන ඉන්නකොට සිය දහස් වර ලක්ෂ වර මෙයාගේ හිතේ මේ වර්ණ සටහන මෙයාගේ හිතේ සනිටුහන් වෙන්නේ නැද්ද? හිතට වදිනෝනේ මේ වර්ණය. ඊට පස්සේ පීරිසිය කියන ශබ්දයත් කනට දුන්නට පස්සේ ඒ ශබ්දයත් එයාගේ හිතේ ඇහෙනවා. පීරිසිය 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 කියලා හිත කියනවා ඇතුලේ. මේ වර්ණයත් ශබ්දය මේ වර්ණයත් හැඩයත් පේනවා එයාගේ හිතට.
එතකොට වේගයෙන් මේ වර්ණයාගේ හිතේ සනිටුහන් වෙනවා වේගයෙන් පීරිසිය කියන ශබ්දයාගේ හිතට ඇහෙනවා ඒ ඒ වේගවත් භාවයට තමයි පීරිසිය කියන දෙයක් එයාගේ මනසට දැනෙන්නේ ඒ වේගෙට දැන් අපි ගිනි පෙනෙල් එක මේ උපමාව ගිනි පෙනෙල්ලක් මෙහෙම තියාගත්තොත් වලල්ලක් පේනවද මේක මෙහෙම කරකැව්වොත් වලල්ලක් තියෙනවද එතන ඒ වේගෙට නේද වලල්ල පේන්නේ අන්න වේගයක් ඒක ඒ වේගෙටයි වලල්ල නිර්මාණය වෙන්නේ හැබැයි වලල්ලක් තියෙනවද වලල්ලක් නැහැ ගිනි වලල්ලක් නැහැ හැබැයි වේගෙට වලල්ලක් මැවිලා පේනවා ඒ වගේ මේ වර්ණීය සිය දහස්වර යාගේ හිතට වදිනවා ශබ්දයේ පීරිසිය කියන ශබ්දයේ සිට එක දිගට වදිනවා දිගට දිගට සිය දහස්වර යාට මනසට වදින්න වදින්න මොකද වෙන්නේ හිතේ පීරිසියක් ඇඳෙන්නේ නැද්ද අන්න පීරිසිය හිතට ගියපු හැටි එක පාරක් පෙන්නල එක පාරක් දරුවට පීරිසිය කියලා ආයි ඒ පීරිසිය පෙන්වන්නෙත් නැතුව කියන්නෙත් නැතුව ඉන්නෝ එයාගේ හිතට යයිද ඒක එක පාරක් යන්නේ එහෙම යන්නේ ඒක නිතර නිතර බලලා වර්ණය ගන්නව ග්‍රහණය කර ගන්නව සද්දයයි සද්දයයි වර්ණයයි දෙක ඇතුලෙන් ගැට ගහගන්නේ හිතින් ඉතින් ශබ්දයයි වර්ණයයි දෙක ගැට ගහගත්ත ගමන් හිතේ පීරිසියක් යමක් දෙයක් කියලා යට දැනින්න ගන්නවා හැබැයි හිතේ පීරිසියක් තියෙනවද ගිනි ගිනි පෙනෙල්ල කරකැව්වහම වලල්ලක් පේන්නේ නැහැ එතන වලල්ලක් මැවිනෝ වගේ වර්ණයයි ශබ්දයයි දෙක හිතට එක දිගට දෙනකොට එයාගේ හිතේ පීරිසියක් හැදෙනවා ඒ වර්ණ ශබ්ද දෙකකට ගැට ගැහෙනකොට පීරිසිය කියලා ප්‍රඥප්තිය එයාට කියවෙනවා එතකොට එයා කටින්ම කියන පීරිසිය කියලා පීරිසිය ගේන්න කිව්වහම එයා අරන් එනවා ගේන දැන් එයාගේ හිතට පීරිසිය ගියපු හැටි තේරෙනෝනේ දැන් එයාගේ හිතේ කලින් පීරිසි තිබුණද දැන් අර පීරිසියක් ඇතුලේ සම්මත ගුණ හැටි දැක්කද ඒ වගේ තමයි යාට අම්මා තාත්තා අහස පොළව ඉර හඳ ගහකොළ සතාසේ උපාවේ නම් ඔක්කොම අර ඒ විදියට තමයි දිගින් දිට ඒ වේගයේ වැඩිකමට ඒකේ තියෙන වේගවත් බවට ඇතුලේ යමක් දෙයක් කියලා සම්මත වෙනවා ප්‍රඥප්ති හැදෙනවා ඇතුලේ දැන් අපිත් ওই මනෝලෝකේ හදාගත්ත ඒවා ඔක්කොම ඔන්න ওই විදියට හැදිච්ච ඒවා තියෙන දැන් එහෙම හදාගත්ත මනෝලෝකයක් තියෙන එතකොට එළියේ පීරිසියක් තියෙනවද දැන් හිතේ පීරිසි තියෙනවද හිතට පීරිසිය ගොඩ නැගුණ හැටි දැක්කනේ දැන් හැබැයි එතන පීරිසියක් තියෙනවද පීරිසියක් නැහැ එතකොට මොකද්ද මේ මනසට පේන්නේ හිතට පේනෝනේ එක හේ පේන්නේ මොකද්ද හේ පේන්නේ හීනයක් පින්වත්නි හීනයක් පේන්නේ ඔබ අර ගත්ත දේ ඒ වේගෙට එක පේන්නේ අර ගිනි පෙනෙල්ල කරකවහා ගිනි වලල්ලක් වුණානේ නමුත් ගිනි වලල්ලක් ඇතර නැහැනේ ওই හිතේ පීරිසිය කියන්නේ ගිනි වලල්ලක් ගිනි වලල්ලකට සමානයි හිතට පේන පීරිසි දැන් අහස පොළොව ඉර හඳ අම්මා තාතේ ඔක්කොම මොනවයි අර ගිනි වලලු වගේ එකක් නේද මැවිච්ච දෙයක් නේද තියෙන දෙයක්ද නැති දෙයක්ද නැති දෙයක් පේන්නේ දැන් පේන හිතේ යමක් දෙයක් සත්පුජ්‍යල හැඟීම හැදුන හැටි ඇතුලේ ප්‍රභවය ඒක නිර්මාණය වෙච්ච හැටි ආත්ම හැඟීම මනසෙ ගොඩ නැගිච්ච හැටි අපට ලෝකේ යමක් දෙයක් සත්පුජ්‍යල වශයෙන් දැනෙන්න යන්නේ මේ විදියට පින්වත් දැන් අපට චූටි කාලේ අහස පොළව ඉර හඳ අම්මා තාත්ත ගස් කොළන් ඒව මොකක්වත් තිබුණද ඉපදෙනකොට එනමුත් ඒක පෙන්වන්නේ පින්වත්නි ඒ දරුව රහත් වෙලා කියන එක නෙවෙයි ඒ දරුවගේ හිතට ටික ටික මේ ආගන්තුක උපක්ලේශ ඇවිල්ලා ආරම්භණය තුලින් අර අරමුණු වල වේගවත් භාවයට අර ගිනි පෙනෙල්ල ගිනි පළල්ලක් පෙනුනා වගේ ඒ දරුවගේ හිතේ අරමුණු වේගිත හිතට දැනෙන දේ තමයි ප්‍රඥප්තිය ඇතුලේ ගොඩ නැගුණේ එතකොට අපේ හිතේ තියෙන එකක්ද පේන්නේ හිතින් හදාගත් එකක්ද හිතින් හදාගත්ත මනෝලෝක වල නේද අපි ඉන්නේ චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තසේක ධම්මස්ස සබ්බේව වසමං වගෝති මේ සිත සිතින් හදාගත්ත මනෝලෝකිකයි අප ඔබ අප හැම කෙනෙක්ම ඉන්නේ ඔබ ආමුදුරු කෙනෙක් මෙතන හිතින් හදාගෙනයි ඔබ බණ අහන්නේ මම මේ මෙතන පිරිසක් ඉන්නවයි කියලා හිතින් හදාගෙනයි බණ කියන්නේ මේ පුටුව හිතින් හදාගෙනයි පුටුවේ වාඩි වෙලායි මේ ලෝකෙ හිතින් හදාගෙනයි ලෝකෙ පරිහරණය කරන්නේ හිතින් හදාගත්ත ලෝකයක්
සිත විසින්ම තමයි අපිව ඇදගෙන යන්නේ සිත විසින්ම තමයි කැඳවාගෙන යන්නේ මේ සිත කියන එකම ධර්මයට නේද මුළු ලෝකෙම වසඟ වෙලා තියෙන්නේ සිත අවබෝධ කළොත් ලෝකෙම අවබෝධ කළා සිත අවබෝධන කොට සිතින් මිදෙන්න බෑ එතකොට බලන්න පින්වත්නි එතකොට මේ මේක විශේෂනා කළේ මේ මේ මනසේ යමද්දයක් සත්පුජ්‍යල හැඟීම ආත්ම දෘෂ්ටිය මේ ඒකාකාරී භාවයේ නිකන් අපට යමක් ඇති බවට දැනෙනෝනේ ඒ දැනෙනදී ඇතිවෙච්ච හැටි පැහැදිලි කරේ අපට අනිත්‍ය පේන්නේ නැහනේ එකපාරටම නමුත් දැන් ඔබට බාහිරින් පීරිසියක් තියෙනවා කියලා ඔබ පිළිගන්නවද හිතේ ඔබේ පීරිසිය හැදිච්ච හැටි දන්නෝ නේද අර ගිනිවලල්ලක් හිතේ තියෙන ওই ගිනිවලල්ල පේන්නේ එතකොට හිතෙත් පීරිසියක් නැහැ පින්වත් අර වර්ණ ශබ්ද දෙක එකට ගැට ගහගෙන පටිච්ච වෙලා හිතින් හැදිච්ච දෙයක් ඒක මේ වගේ දැන් මේ මයික් එක මන් තට්ටු කරා ඒ මයික්ේ වර්ණය කියලා හිතන්නේ මේ අත ශබ්දය කියලා හිතන්නේ දැන් මේ වර්ණයයි ශබ්දයයි එකට පටිච්ච වෙනවා එතකොට මොකද්ද ගොඩ නැගෙන්නේ ශබ්දයක් ගොඩ නැගෙන්නේ ඒ ශබ්දයේ පෙර තිබිච්ච එකක්ද එතකොට ඇති වුණාට පස්ස ශබ්දය පටිච්ච වෙලා ඒ සම්භූතයක් හැදෙනවා එතකොට ඒ හටගත්ත ශබ්දය තියෙනවද පෙර තිබිච්ච දෙයක්ද හටගත්තේ උපන්න ශබ්දයට මොකද උනේ ඉතුරු නැතුවම නිරෝධයට ගියා නේද පීරිසිය කියන හිතත් අන්නේ වගේ පින්වත් ඒ හිත කියන්නේත් ශබ්ද වර්ණ දෙක පටිච්ච වෙලා මනසේ මේ ශබ්දය වගේ ධර්මතාවයක් ඒ ඒ ශබ්දය වගේ ධර්මතාවයක් හිත ඒ ශබ්දේ නිරෝධයට පෙර නොතිබීම හටගත්ත පීරිසිය කියන එක ශබ්දයයි වර්ණයයි දෙක ඇතුලේ ඇති වෙලා පටිච්ච වෙලා මනසේ පීරිසිය හැදුනා ඒක පෙර නොතිබීම හටගත්ත එකක් මනෝමය ස්වභාවයක් ඉතුරු නැතුවම නිරෝධයට ගියා නමුත් හිතේ පීරිසියක් තියෙනවද හිතේ පීරිසියක් තියෙනවයි කියන එක උපමාවක් කිව්වොත් දැන් අර ටීවී බලනනේ ඔයගොල්ලෝ ටීවී බලනකොට ටීවී එකේ මිනිස්සු පේනෝනේ පාරවල් පේනෝ වාහන යනෝ පේනෝ ගෙවල් දොරවල් පේනෝ ටීවී එක ඇතුලේ නමුත් ඒව තියෙනවද එතන ඔය ටීවී එකේ තිරේ වගේම තමයි ඔය විඥාන තිරේ ඔය හිතට පේන්නේ ඔය හිතට පීරිසියක් පේනෝනේ ඒ හිතේ තියෙන පීරිසිය අර ටීවී එකේ රූපේ වගේ නෙගටිව් එක වගේ එතකොට පීරිසියක් හිතට පේනුනට ඇත්තටම පීරිසියක් එතන නැහැ නේද තියෙනවා කියලා පිළිගන්න පුළුවන්ද හිතෙත් නැහැ එතකොට එළියෙත් නැහැ පිරිසේ ඇතුළෙත් නැහැ එතකොට අභ්‍යන්තර බාහිර කියන එකත් හදාගන්නේ හිතින්ම නේද අභ්‍යන්තර බාහිර කියන එකක් තියෙනවද මේ බාහිරයි මේ අභ්‍යන්තරේ මේ එළියේ තියෙන ධාතු රූපයයි ඇතුළේ තියෙන චිත්ත රූපයයි දැන් එළියේ ධාතු රූපයයි කියන්නේ හිතම නේද චිත්ත රූපයක් මේක කියලා කියන්නේ හිතම නේද එතකොට මේ හිත බොරුවක් නේ හිත කියලා හේකුත් නැහැ පින්වත්. ඒක හරි සියුම් තැන. එතකොට මොකක්ද අවසානෙට එන්නේ කොතෙන්ද? ශූන්‍යයි. ශූන්‍යයි. මොකද්ද? ශූන්‍යයි. එතකොට නිමිත්තක් තියෙනවද එතන? එල්බෙන්න නිමිත්තක්? එහෙනම් මොකද්ද කියන්නේ තියෙන්නේ? අනිමිත්තයි. අපනිහිතයි. අනිමිත්තයි. ශූන්‍යයි. අන්න ඇත්ත. එතන තියෙනවද ද්වී ස්වභාවය, ද්වයතාවය? ඇත නැත උස මේ දවල් රෑ උස මිටි සුදු කළු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අහස පොළොව තියෙනවද එහෙම මේ වෙතන? අන්න එතකොට ද්වයතාවයේ සාපේක්ෂතාවය ඉක්මවලා ගියා නේද? අන්න සාපේක්ෂ දර්ශන ඉක්මවලා ගියා. එතන දිව්‍ය ලෝක තියෙනවද? සතර පාය බ්‍රහ්ම ලෝකේ නිවනක් කියලා එකක් තියෙනවද එතන? එහෙම ඒකුත් නෑ. සසරක් තියෙනවද? එහෙම ඒකුත් නෑ. බුදුහාමුදුරු වැඩි ඉන්නවද? බුදුහාමුදුරුවොත් නෑ. මොකවත් නෑ. ත්‍රිපිටකේ තියෙනවද එතන? සංඝයා වහන්සේලා වැඩි ඉන්නවද? තිසරණෙත් නෑ එතන. යන්නේ අවබෝධයටපත් වෙන්න. දැන් එතකොට මේ ශුන්්‍යතාවය තමයි බුදුදහම කියන්නේ. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්්‍යෝ ඒ අවබෝධයට තමයි බුද්ධ කියන්නේ. බුද්ධ කියලා කෙනෙක් ඔබට හම්බ වෙනව නම් බාහිරින් හම්බ වෙනවද? මනෝමයින් හම්බ වෙනවද? හම්බ වෙනව නම් මොකද්ද? සක්කාය දෘෂ්ටිය.
සක්කාය දෘෂ්ටිය ආන්න එතකොට අර දර්ශන ඥානයට ආපු කෙනෙකුට යමක් දෙයක් සත්ව පුජ්‍යල වශයෙන් යමක් ලෝකේ හමු වෙනවද අභ්‍යන්තරින් හෝ බාහිරින් අභ්‍යන්තර බාහිර කියලාත් හදාගන්න හිතමනේ එහෙමයිකුත් නැහැ නාම රූප කියලා එකක් හම්බ වෙන්නෙත් නැහැ මොකවත් හම්බ වෙන්නේ නැහැ ශූන්‍යයි අන්න එහෙම ශුන්්‍යත දර්ශනයක් තමයි පින්වත්නි බුදුදහම කියන්නේ ඒ ශුන්්‍යත දර්ශනේ තමයි මජ්ජිම ඥානය කියලා කියන්නේ ඒ ශුන්්‍යත දර්ශනය ඇති වුණාම මනසේ සංස්කාර ගොඩනගෙනවද දැන් මනසට අහස පොළොව ඉර හඳ අම්මා තාත්තා දේවල් දොරවල් යාන වාහන සංස්කාර තියෙනවද බාහිර තියෙනවා කියලා ගන්නවද ඒවා මනෝමයෙන් තියෙනවා කියලා ගන්නවද එහෙනම් හිතේ සංස්කාර හැදෙන්නේ නැහැ නේද ඒ දැක්මට ඒ දර්ශනයේට හිතේ සංකාර නැහැ විසංකාරයි අවිජ්ජා යත්වේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ ඒ දර්ශනයේට ඒ දැක්මට පිම්පව් හැදෙනවද පුණ්‍ය පාප පහිනස්ස ඒ දර්ශනයේට සිත විසංකාර වෙනවා එතකොට විඥානේ මොකද්ද දැනගන්නේ දැනගන්න දෙයක් ඉතුරු වෙනවද විඥාණයට මොකද්ද කියන්නේ එතකොට විඥාන නිරෝධයි විඥානං අපපතිට්ඨිතං මේ වර්තමානයේ මේ මොහොතේ දකින්න දහමක් මේ කියන්නේ හොඳේ මේ මරණයෙන් පස්සේ අනාගතයේ දකින්න එකක් නෙවෙයි මේ මොහොතේ දැක්මට සිදුවෙන මනෝ ස්වභාවය මනෝමය ස්වභාවයක් කියන්නේ දර්ශන ඥානයක් කියන්නේ ඒකට තමයි මජ්ජේ ඥානය කියලා කියන්නේ බුදුදහම හරි විද්‍යාත්මකයි විද්‍යා දර්ශනයක් තියෙන ඒ දර්ශන ඥානයේ තුලින් තමයි කෙනෙක් මේ භව ගමන නිමා කරන්නේ. ලේසි නෑ. එතකොට එතන නාම රූප පැනවෙනවද දැන් අර විසුඤ්ඤත දර්ශනයේ තුල අනිමිත්ත දර්ශනයේ තුල නාමයක් වශයෙන් රූපයක් වශයෙන් අල්ලගන්න එල්බෙන්න තැනක් තියෙනවද? නාම රූප නිරෝධයි. ඇහක් තියෙනවද එතන? කන තියෙනවද? නාසය තියෙනවද? දිව කය මන කියන සංකල්ප තියෙනවද? ආයතන හය පැනවෙනවද බාහිරින්? ආයතන හය නිරෝධයි. ඒ ශුන්‍යත දර්ශන තෙල්බෙන්න තැනක් නැහැ. ශුන්‍යයි. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ සංකල්පෙ බිඳ වැටෙනවා. ආයතන නිරෝධෝ නිබ්බානං. මේ වර්තමාන මොහොතේ මේ ආයතන හයෙන් මිදිලා ඉන්න හත්වෙනි ඉන්ද්‍රියක් තියෙනවා පින්වත්. හත්වෙනි ඉන්ද්‍රියක් තියෙනවා. තෙවෙනි ඇසක් තියෙනවා. ඥාන දර්ශනයක් තියෙනවා. මේ මොහොතේ දැක්මට ආරම්භණයත් එක්ක ආයතන හයෙන් මිදිල දර්ශන ඥානයක් තියෙන එක තමයි නිර්වාණය මේ මොහොතේ අත්දකින්න එක. එතකොට ආයතන හය නැත්තම් ස්පර්ශ තියෙනවද? වේදනා තණ්හා උපාදාන තියෙනවද? පුණ්‍ය පාප කර්ම තියෙනවද? ආනිංජ කර්ම තියෙනවද? ඒව නැහැ. එහෙනම් ඔබ වර්තමානයේ මේ මොහොතේ ඉපදිලාද එතකොට? ආයතන හය නැත්තම් ස්කන්ධ පහත් නැත්තම් මොකක් නැත්තම් ඔබ ඉපදිලාද එතකොට ඔබ මැරිලා නේද මේ මොහොතේ ඔබ උපත නැහැ උපතත් හමු නොවෙනව නම් ඔබට ජරා මරණ හමු වෙනවද මේ මොහොතේම උපත මරණ නිදහස් වෙනවද මේ මොහොතේම උපත මරණ නිදහස් වෙන දහම මේ මොහොතේ නිවන් දකින්න කියන්නේ ඒකයි උපත මරණේ නිදහස් වෙනව මේ මොහොතේ මේ ඥාන දර්ශනීයට වෙන්නේ හොදි භෞතිකයෙන් මේක හිතලා ගන්න බෑ භෞතිකවාදීව මේක ඥාන දර්ශනයක් මේ මොහොතේම උපත මරණයෙන් නිදහස් වෙන දහමක් තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ දහම මේ මොහොතේම උපත මරණ නිදහස් වෙන මේ මොහොතේම ආයතන හය නිදහස් වෙන මේ මොහොතේම ස්පර්ශ හය නිදහස් වෙන දැන් අර ශුන්‍යතා දර්ශනයේ තුල එක අරමුණට ඔය පටිච්ච සමුප්පාද අංග 12ම ඔය කැලම නිරෝධයි කැලම ශූන්‍යයි අන්න එතන මොකවත් හමු වෙන්නේ නැහැ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ ඔන්නයි දර්ශනේ දැන් ඕක සමුදේ වෙන්නේ කොහොමද මේක අති ගැඹීර ධර්මයක් හොඳේ එතකොට දැන් ඕක සමුදේ වෙන හැටි කියමු ඔන්න දැන් ඔන්න පීරිසියක් එළියේ තියෙනවා ඔන්න සක්කාය දෘෂ්ටිය ඔන්න අපි ඉන්න තැන අපි කතා කරන්නේ දැන් ඔන්න එළියෙන් පීරිසියක් තියෙනවා නම් දැන් අර ඥාන දර්ශනේ එළියෙන් පීරිසියක් හම්බෙනව නම් එයාට ඥාන දර්ශනේ තියෙනවද මජ්ජේ ඥානේ නෑ එළියේ පීරිසි තියෙනවා එයාට එළියේ අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ අහස පොළව
ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම භෞතිකයෙන් එළියෙන් හම්බ වෙලා එතකොට යාට ඥාන දර්ශනයක් තියෙනවද සක්කාය දෘෂ්ටිය තුල ඉන්නේ ඥාන දර්ශනයක් නැහැ දිට්ටි සම්පන්න නැහැ මජ්ජේ ඥානේ නැහැ ආත්ම දෘෂ්ටියකින් යමක් දෙයක් සත්ව පුජ්‍යල වශයෙන් එයාට හමු වෙනවද නැද්ද හම්බ වෙනවා එතකොට දැන් එළියෙන් එයාට පීරිසියක් හම්බ වෙනවා නම් මොකක්ද ඒක අවිජ්ජා පත්‍ය සංකාර අයාගේ එළියෙත් පීරිසි තියෙනවා හිතෙත් තියෙනවා ඒ මොකද්ද යමක් දෙයක් හම්බ වෙනවා නම් ඒ ආත්ම දෘෂ්ටිය ඒ ආත්ම දෘෂ්ටිය තියෙන්නේ අර දර්ශන ඥානේ නැති වුණා මජ්ජි ඥානේ නැති වුණාම ඇත කියන අන්තය තුල ඉන්නේ යා සක්කාය දෘෂ්ටිය තුල එතකොට එළියේ පීරිසියක් හම්බ වෙනවා නම් ඒට අවිජ්ජා පත්‍ය සංකාර එතකොට ස්කන්ධ පංචකේ හමු වෙන්නේ නැද්ද ආන්න එතකොට විඥානේ පැනවෙන්නේ නැද්ද නාම රූප පැනවෙන්නේ නැද්ද බැස ගන්න ආයතන ගොඩ නැගෙන්නේ නැද්ද ආ ඒ කාරම්මනේ තියෙන ඔක්කොම හොඳේ අර මෙහෙම පොතේ ලියලා තියෙන වගේ මෙහෙම තිරස් අතරට ලියපු එකක් නෙමෙයි මේ කියන්නේ මේ ප්‍රායෝගිකව අරමුණකින් පටිසෝපාදයේ හට ගන්න හැටි නිරෝධ වෙන හැටි මේ කියන්නේ පොතේ තියෙන තිරස් අතරට ලියපු එකක් වෙන් කර කර එහෙම දකින්න එකක් නෙමෙයි මේ කියන්නේ මේ අරමුණකින් අත්දැකීමකින් දකින්න එකක් මේ කියන්නේ මේ ආරම්මණය තුල එතකොට එතන ආයතන හය තියෙනවා මේ ඇහැ කරනාසේ දිව ශරීරයේ තියෙන බව ඔයගොල්ලන්ට දැනෙනෝනේ මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව දැනෙනෝනේ මේ භෞතිකයක් තියෙන බව දැනෙනෝ නේද එතකොට ආයතන සංකල්පය ගොඩ නැගිලානේ ස්පර්ශය වෙලා වේදනාව දැනෙනවා තණ්හා උපාදාන වෙනවා බාහිර ඇති බවට යමක් හම්බ වෙනවා භවය කර්ම භවය උප්පත්ති භවය ඉපදිලා ඉන්නේ දැන් වයසට යනවා මරණෙත් තියෙනවා ඉපදිලා ඉන්න බව පිළිගන්නවා ජරා ව්‍යාධි වලට මරණ වලට පත් වෙනවා ඔබට මරණ ජරා මරණ හම්බ වෙන්නේ නැද්ද එතකොට උපත හමු වෙන්නේ නැද්ද එතකොට ඔබ නිවන් දැකලාද අන්න ඒ වගේ එකක් තියෙනවා ඔන්න ඔය වගේ පින්වත්නි එක ආරම්මණයට උපත සහ විපත එක ආරම්මණයට පටිසෝපාද සමුදය සහ නිරෝධය මෙන්න මේක තමයි ලෝතුරු දහම එතකොට ඒ දහම සාපේක්ෂක දර්ශනයකින් ගන්න බෑ ඒක නිර්පේක්ෂක දර්ශනයක් ශුන්්‍යත දර්ශනයක් මජ්ජේ ඥාණයෙන් ඒක තේරෙන්නේ මේක ටිකක් ගැඹුරුයි පින්වත් හැබැයි දකින්න පුළුවන් අපි බලමු තව උපමාවක් අරගෙන දැන් ඔන්න උපමාවක් කියනවා දැන් ඕගොල්ලෝ අතන බස් එකේ බැහැලා දැන් මේ භාවනා මධ්‍යස්ථානයේ පයින් එනකොට අර වෙලක් මැදින් නේ දෙන්නේ වෙලක් මැදින් එනවා එතකොට එතන වෙලක් මැදින් ආව කියන එකට ඕගොල්ලොන්ට සිහියක් තියෙනවනේ බාහිරේ අතන කුඹුරක් තියෙනවා කියලා දැන් එහෙ තියෙන කුඹුර දෙයි පේන්නේ අර බාහිරේ අර කුඹුර ඒක පේනවද බාහිරේ තියෙන කුඹුරක්ද පේන්නේ මනෝමයෙන් හදාගත් එකක්ද එතකොට බාහිර කුඹුරක් නෑ ඔබට ඒක කුඹුර යනෝ එතෙන්ට ගිහිල්ලා බලනෝ කුඹුර දිහා ඇහැට කුඹුරු පේනවද කුඹුර කියන වචනේ කිව්වත් කුඹුරක් මැවෙනවද වචනේ කුඹුරු තියෙනවද ඒ shabdaye තුල එතකොට මනෝමයෙන් හදාගත්ත කුඹුරක් නෙවෙයි තියෙන්නේ එතකොට හිතේ කුඹුරු තියෙනවද මනෝමයෙන් අර කුඹුර කියන එක ඒ අර වර්ණය shabdayak දෙක එකතු කරලා මනසින් අර 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 වේගයේ වැඩිකමට හිතේ සම්මත වෙච්ච එකක් නේද ඒ අර ගිනිවලල්ලක් නේද පේන්නේ සීනියක් දකින්නේ හීනයක් එතකොට හිත කියන්නේ බොරුවක් නේද? හිත කියලා එකක් නෑ නේද? එතකොට ඒ බොරුවක් නේද පේන්නේ හිතට? ඒ පේන එක නවත්තන්න බෑ පින්වත්. දැන් ඔබට මම මුහුද කිව්වොත් ඔබට මුහුදක් හිතට පේනෝනේ. ඒ පේන එක නවත්තන්න බෑ වර්ණ ශබ්ද දෙක එකතු වෙලා මුහුදක් හිතට පේනෝ. නමුත් ඔබට ඒ මුහුද කියන ඒ රූපෙට ඔබට මුලා නොවී ඉන්න පුළුවන් සිහිය තියෙනකොට ඒ රූපෙට බැස ගන්නෑ නාබි නන්දති නාබි වදති නාජ්ජෝ සායතිට්ඨති ඒක අභිනන්දනය කරන්නේ වර්ණනා කරන්නේ ඒක බැස ගන්නෙ නෑ ඒක තියෙන්නේ හරියට අර නෙළුම් කොලේ උඩ තියෙන වතුර බින්දු නෙළුම් කොලේට ඇබ්සෝබ් වෙන්නේ නෑ උරා ගන්නෑ නේද අන්න ඒ වගේ ඒ අරමුණ පරිහරණය කරන්නේ ඒ දර්ශන ඥානයේ තියෙන කෙනා ඒකට බැස ගන්නෙ නෑ ඒකට ඒක ඇතුළට යන්නේ නෑ ඒ අරමුණ ඇතුළට යන්නේ නෑ අර නෙළුම් කොලේ උඩ තියෙන වතුර වගේ ආකාශේව සකුන්තානම් ගතිසේසන් දුරන්නේය
උපාදානි කරන්න අහසින් කුරුල්ලෙක් ගියාම පාර හිටිනවද ඒ වගේ තමයි මේ මුහුද කියලා කිව්වහම මුහුද හිතට පේනවා නමුත් ඒකේ ඕගොල්ලෝ ඒක බොරුවක් හැටියට හිත කියන්නේ බොරුවක් එහෙම එකක් නැති බවට ඔබට ඇතුලෙන් අවදියක් තියෙනකොට ඔබ ඒක පිළිගන්නේ ඒක අභිනන්දනය කරන්නේ එතකොට ඒක බොරුවක් බව ඔබට ඔප්පු වෙනවා ඔබේම හිතින් ඔබට ඔබට නුවණින් ඔප්පු වෙනවා එතකොට ඔබ ඒක අභිනන්දනය කරන්නේ ඒක බැස ගන්නෙ නෑ උපාදානෙ වෙන්නේ නෑ ග්‍රහණය වෙන්නේ නෑ කෙලස් හැංගීම් ඒ ආරමුණත් එක්ක උපදින්නේ නෑ හිතේ ඇයි අර දර්ශන ඥානයක් තියෙනව මේක බොරුවක් කියන එකට අන්න ඒ වගේ එතකොට ඔබ ඒක සිහිනයක් හැබැයි ඔබ ඒ සිහිනේ දකින්නේ සිහිනයක් බව දැනගෙන දැන් ඔබට අර කුඹුර මතක් වෙනවා ඒ කුඹුර ඔබට සිහිනයක් හැටියට ඔබ දැක්කොත් මනසින් විඥාන මායාවක් කියලා බොරුවක් කියලා මිරිඟුවක් කියලා දැක්කොත් ඔබේ හිත ඔබ පිළිගන්නවද ඔබ පිළිගන්නේ නැහැ ඒක ඔබේ හිත ඔබට කුඹුරක් පෙන්නුවට ඔතන ඇති කුඹුරක් එළියෙත් නැහැ ඇතුළෙත් නැහැ එළිය ඇතුළ කියන එකත් හිතින් හදාගත්ත එකයි ඒකත් බොරුවක් කුඹුර පේනවා හැබැයි හිතට වර්ණ සටහන පේනවා ඒක නැති කරන්න ඒකත් එක්ක ඇලින්න ගැටෙන්න යන්නේ නැහැ හැබැයි ඒක බොරුවක් බවට ඔබට සිහියක් තියෙනවා ඒක එතකොට මොකද්ද වෙන්නේ විඤ්ඤාතේ විඥානම විඤ්ඤාත මත්තං වෙනවා මොකද්ද වෙන්නේ විඤ්ඤාතේ විස් දැක් දැනගත්ත දේ දැනගත්ත විතරමයි ඊට එහාට ඒකේ විස්තර නැහැ ඒක ඊට එහාට ඒ අංග ඩීටේල්ස් නැහැ එතන එහාට කතා කරන්නේ නැහැ ඒක ඒක එතනින් ඉව අවසන් වෙලා යනවා දිත්තේ දිත්ත මත්තං වෙන්නේ රහතන් වහන්සේට ඒකයි සුතේ සුත මත්තං ඇසුනොත් ඇහුණ විතරයි මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං වෙන්නේ රහතන් වහන්සේට ඒකයි බුදුරජාණන් වහන්සේටත් එහෙමයි දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං ඉතින් එහෙම ඒ දහම දකින්නකොට බුදුරජාණන් වහන්සේ කිරේ සද්ධාව ගුණ නැගෙන්නේ නැද්ද මහා ගෞරවයක් වෙනවා ඒ කාන්තෙන් අරහං ඒ කාන්තෙන් සම්මා සම්බුද්ධයි ආයි කතා දෙකක් නැහැ ඒ කාන්තෙන් ධර්මයේ ස්වකාත නැද්ද ඒ කාන්තෙන් ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්න නැද්ද තුනුරුවන් කිරේ පැහැදීමෙන් නැද්ද ඒ පැහැදීම වෙනස් කරන්න පුළුවන්ද යකාටවත් බෑ ඒ පිහිටන ඒක තමයි තුනුරු බුද්ධ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ සංගේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ඒ දර්ශන ඥානයට තමයි ඒ තුනුරුවන් කෙරෙහි පැහැදීම ගොඩ නැගෙන්නේ වක්කලී හාමුදුරන්ට මොකද්ද කිව්වේ බුදුහාමී මගේ කය දිහා බලන් ඉන්නේ නැතුව මගේ ධර්මයේ දිහා දැක බලපන් ධර්මයේ දිහා දකින්නකොට ධර්මයේ නැමැති කැඩපතින් ඔබට මාව පිණි දැන් අපට මේ පිළිම වහන්සේන් බුදුහාමුදුරු පේනවද? පිළිම වහන්සේගෙන් බුදුහාමුදුරු පේනවද? එහෙනම් දකින්නේ කොහොමද? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධහම දැක්කොත් තමයි බුදුන් දකින්නේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. අර මං කියන්නේ අරමුණකින් පටිච්ච සමුප්පාදේ අන්නේ පටිච්ච සමුප්පාදයේ මේ වර්තමාන මොහොතේ උදේ සහ අත්තංගමයේ ඇතිවීම නැතිවීම දැක්කොත් තමයි ඔබ ධහම දැක්කා වෙන්නේ. ඒ ධර්මයේ දැක්ක කෙනා තමයි බුදුන් දකින්නේ. එතකොට බුදුන් පේන්නේ බාහිරින්ද? මනෝමයෙන්ද? කොහෙන්ද පේන්නේ? අවබෝධඥාණයෙන් පේන්නේ. ඒ ධහම් ඇසට පේන්නේ. ධහම් ඇසට පේන්නේ. ඒ දහම් මැසින් බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනෙක් නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්තයි ධර්මයේ කිරියාරේ මහා සංඝරත්නයේ එතකොට ඒ ධර්මඥානේ නැතුව දර්ශන ඥානේ නැතුව මජ්ජේ ඥානේ නැතුව තෙරුවන් සරණ යන්න පුළුවන්ද තෙරුවන් පිහිටන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියවා පිහිටනවද එහෙම කොහොම මේ මොන කෙනෙකුට කියන්න පුළුවන් ඒ අවබෝධඥානේ මජ්ජේ ඥානේට ආපු කෙනෙක් තමයි තුනුරුවන් සරණ යන වාසනාව ලැබෙන්නේ. එයා තමයි බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ, බුද්ධ ශ්‍රාවිකාවක් වෙන්නේ. අන්න ඒ කෙනා තමයි බික්කු වෙන්නේ, ගිහි වේවා පැවිදි වේවා. ඒ දර්ශන ඥානේට ආවොත් ඕගොල්ලෝ බික්කු. භික්ෂුනි. භික්ෂුවක් වෙන්නේ සිවුරෙන්ද? උපාසකයෙක් වෙන්නේ උතුරු සළුවෙන්ද? දර්ශන ඥානේ. ශ්‍රාවකත්වයේ ගුණ නැගෙන්නේ. ඉතින් ඒ දර්ශන ඥානේ තමයි පින්වත්නි බුදුදහම හැටියට අපි කතා කරන්නේ. දැන් තව උපමාවක් කියලා නවත්තන. ඕන බලන්න මේකෙන් අල්ල ගන්න පුළුවන්ද කියලා.
දැන් මම කියනවා අර එළියේ නාගහක් තියෙන. එළියේ නාගස් තියෙනවද? නැති කියන්නේ කොහොමද? අර තියෙනවනේ අත. නාගහ ඇහැ දන්නවද නාගහකි පිළිබඳව? නාගහ ඇල්ලුවොත් නාගහ අල්ලන්න පුළුවන්ද? ඇල්ලුවොත් මොකක්ද අහුවෙන්නේ? නාගහ කියන වචනේ කිව්වහම මේ ශබ්දයේ තුල නාගස් තියෙනවද? ගන්ධසුව නාසයට නාගස් නැහැ, දිවට නැහැ, කයට නැහැ, හිතට නැහැ. පංචායතනයේට බාහිර නාගහ කම වෙන්නේ. එතකොට නාගහ කියන එක අපි ඇතුලින් හදාගන්නේ. හදාගන්නේ කොහොමද? දැන් ඇතුලේ අර නාගහ හැදෙන්නේ කොහොමද කියන්නේ? අර පොඩි දරුවා හදාගත්ත විදියට. ඒ නාගහ දිහා බලලා වර්ණේ හැඩය ගන්නෝනේ. ඊට පස්සේ ඒ නාගහ කියන શબ્දයත් ඉගෙන ගන්න. මේකට කියන શબ્දය නාගහ කියන શબ્දය. නා කියන શબ્දය. ඒ શબ્දයයි වර්ණයයි දෙක හිතට අර එක දිගට වදිනකොට මොකෝ වෙන්නේ? ඒක හිතේ සම්මත වෙනවා. ඉදයක් හැටියට දැනුනේ. දැන් මේ බල්බ් එක එක දිගට පත්තු වෙන එකක් මේක. දැන් ඒක නිවෙනව පත්තු වෙනව පේනවද? නමුත් ඒක එක දිගට පත්තු වෙලා තියෙන වගේ අපට දැනෙන්නේ නැද්ද? ඉතින් ඒ වගේ තමයි මේ වර්ණයයි ශබ්දයයි දෙක එක දිගට මේක මේ ස්පාක් වෙනවා ඇතුලේ. එක දිගට වර්ධනය ඇති වෙනවා, ඒක උපදිනවා. එතකොට මොකද වෙන්නේ? ඇතුලෙන් නාගහක් වගේ දැනෙන්නේ නැද්ද? අන්න එහෙමයි, ඇතුලේ නාගහ හැදුනේ. එතකොට ඇතුලෙන් ඒක නාගහ හැදිලා ඒ නාගහ එළියට පනවා ගත්තා. එළිය නාගස් තිවිල ඇතුලට ගියා නෙවෙයි. අර වර්ණයයි ශබ්දයයි දෙක එකතු වෙලා පටිච්ච වෙලා හැදුනේ. ඒක හරියට දැන් මේ දැන් අබ් දෙක එකතු කරලා මෙහෙම අපුඩියක් ගහනවා. දැන් මේ ශබ්දය කියන එක මේ අතින් දාවේ. මේ අතින් දාවේ ශබ්දය. අත් දෙකින්මද ශබ්දය ආවේ? අත් දෙකින්මත් නෙවෙයි. මේ පටිච්ච වීම නිසා, මේ ඝෂ්ඨණේ වීම නිසා තමයි ශබ්දය කියන ධර්මතාවය ඇති වුනේ. හේතුම් පටිච්ච සම්භූතං. මේ හේතු පටිච්ච වෙච්ච නිසා ශබ්දය කියන ධර්මතාවය ආවා. අතන මනසේ නාගහ ඇඳුනේ වර්ණයයි ශබ්දයයි දෙක පටිච්ච වෙලා අර මෙහෙම මේ ඝට්ටනේ වෙලා ශබ්දයක් ඇති වෙනවා වගේ. ඒ ශබ්දයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරෝධ වුණා. කලින් තිබිච්ච ශබ්දයක්ද ඒක? හිතේ තියෙන නාගහ කලින් තිබුණද? ඒ ශබ්දේ ඉතුරු නැතුවම නිරෝධයට ගියා. නාගහත් එතන ඇති නාගහක් නෑ. ඒ හිතින් පටිච්ච වෙලා ඇති වෙලා නිරෝධුව. දැන් හිතේ නාගහක් තියෙන එක මිරිඟුවක් නේද? බොරුවක් නේද? මායාවක් නේද? අර බල්ල ගිහිල්ලා ළිඳට එබුණාම බල්ලට ළිඳේ බල්ලෙක් ඉන්නව. අපට ඉන්නවද? අපට අවබෝධයි ළිඳේ බල්ලෙක් නෑ කියලා. උගේම හෙවණැල්ලයි ඌට පේන්නේ. ඌ දන්නේ නෑ ඒක. අපටත් හිතේ නාගහක් පේනවා. අපි නාගහ කියලා පිළිගත්තොත් මොකෝ වෙන්නේ? අර බල්ල ළිඳේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටුණා හා සමානයිනේ. අපි අවබෝධ කරගන්නෝ මේ හිතට පේන එක. අර බල්ලට අවබෝධ වෙනෝ ළිඳේ ඉන්නේ තව බල්ලෙක් නෙමෙයි, මගේම ඡායාවයි මේ පේන්නේ කියලා බල්ලට අවබෝධ වෙනෝ වෙලාවක. එතකොට බල්ලා ළිඳේ ඉන්න බල්ලට බුරන්න පණීද? නෑ, ඌ ඒක ගණන් ගන්න අතරදානිකයි. ඒ වගේ තමයි අපටත් හිතට පෙනුනොත්, අපේ ඥානයට අසු වුණොත් මේ හිතට පේන එක ශබ්දය වර්ණය දෙක පටිච්ච වෙලා මනසේ ඇඳිච්ච බොරු නාගහක්, මේ ව්‍යාජ නාගහක්, මේ බොරුවක් මෙතන පේන, මෙතන ඇති නාගහක් එළියෙත් නෑ ඇතුළෙත් නෑ, මේ පටිච්ච වෙලා ගොඩ නැගිච්ච බොරුවක් මෙතන කියලා අපිට අවබෝධ වුණොත් අපි මේ පෙන්නන නාගහ පිළිගන්නේද නාගහ කියලා? පිළිගන්නේ නෑ. එතකොට අපි එකට වටිනාකමක් දෙයිද? වටිනාකම් නෑ. අපේ හිතට ඒක එකක් අපි ගණන් ගන්න ඊට පස්සේ ඒක අතහැරෙනවා. එතකොට හිතේ නාගහක් තියෙනවද? ඒ හිතට නාගහක් හමු වෙන්නේ නැහැ. ඒකයි අනිත්‍යයි කියන්නේ. එහෙම දෙයක් නැති නිසායි අනිත්‍යයි කියන්නේ. එළියේ තියෙන නාගහ ඕක තව අවුරුද්ද 100ක් විතර යනකොට ඕක දිරල්ලා ලෙඩ වෙලා මැරිලා පොළොවට පස් වෙලා යනවා. එහෙමද අනිත්‍ය බලන්නේ? නාගහක් එළියෙන්වත් ඇතුලෙන්වත් හමු නොවෙන්නේ නැහැ. අන්න ඒ නිසායි අනිත්‍ය. යදනිච්චන් තන් දුක්ඛං. එහෙම දෙයක් නැති නිසායි දුක. අනාත්මයි කියන්නේත් එහෙම නාගහක් දෙයක් හමු වෙන්නේ නැහැ. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන හැටි. දැන් ඕගොල්ලෝ බාහිරින් දෙයක් සම්මත කරගෙනයි අනිත්‍ය බලන්නේ. දෙයක් ඇති බාහිරින් දෙයක් ඇති බවට හම්බ වෙනෝ, හම්බ වෙන දේ අනිත්‍යයි කියලා දකිනෝ. එහෙම අනිත්‍ය දකින්න පුළුවන්ද? බෑ, ඒකේ පින් රැස් වෙන්නේ.
ඒක පින කර්ම හැදෙන්නේ ඒකේ. ඒක බොරු එහෙම අනිත්‍ය දකින්න ධහමක් නැහැ. ඒක උගන්වන්නේ ජෛනාගමේ. බුදුදහම එහෙම නෙවෙයි අනිත්‍ය උගන්වන්නේ. දෙයක් හම්බ වෙන්නේ. දෙයක් නැති නිසායි අනිත්‍යයි කියන්නේ. බාහිරින්වත් මනෝමයින්වත් දෙයක් හමු වෙන්නේ නැහැ. ඒකයි අනිත්‍ය. දෙයක් හමු වෙනව නම් අනිත්‍ය බලන්න පුළුවන්ද? බලන්න බෑනේ. දෙයක් සත්පුජ්‍යල හැංගීම ගොඩ නැගිලි ඉවරයිනේ. ආන්න ඒකයි. දැන් ඔන්න ඔය විදිහට පින්වත්නි මේ ඥාන දර්ශනයක් බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එතකොට දැන් බලන්න දැන් බාහිරින් මොන මේ ගොඩ නැගිච්ච අහස පොළව ඉර හඳ මේ අම්මා තාත්තා භෞතික ලෝකය මේ ගොඩ නැගිලි මේ සෑම දෙයක්ම මේ සම්පූර්ණ මනසින් හදාගත්ත ලෝකයක් නේද? එතකොට මේ එළි අපි හදාගත්ත ප්‍රඥාත්තිය ඇතුලේ තියෙන මනසින් හදාගත් එකක්. ඒ හදාගත්ත දේ එළියෙත් නැහැ ඇතුලෙත් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අන්න එහෙම හේතුඵල ධාම තමයි බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ කර්මඵල ධාම නෙවෙයි. ඈ හේතුඵල ධාමයි බුදුදහම කියන්නේ. කර්මඵල ධාම ජෛන ආගම හින්දු ආගම. ඒ ධාමයේ ඒක නිවන් දකින්න බෑ. ඒකේ කර්ම හදාගෙන සංසාරය යන එකක් තියෙන එකේ. දැන් මේ හේතුඵල ධාම යමද්දයක් සත්පුජ්‍යල වශයෙන් අභ්‍යන්තර බාහිරින් හමු වෙනවද? මොකවත් හමු වෙන්නේ නැහැ. නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ. අන්න ඒක තමයි මජ්ජේ ඥානය. අකාලිකයි. කාලයක් පනවන්න පුළුවන්ද? අතීතයේ අනාගතයේ වර්තමානයේ කියලා සාපේක්ෂත්වයක් තියෙනවද මේ තුල? අභ්‍යන්තර බාහිර කියලා පනවන්න පුළුවන්ද? ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවද මේකේ? එහෙම එකක් නැහැ. දවල් රැය කියලා එකක් තියෙනවද? දැන් මං අහන ඔබේ වයස කීයද කියලා. කියන්න පුළුවන්ද? වයස කියන්න බෑ. ඔබට වයස නැහැ. මං අහන ඔබ ඉපදිලාද කියලා. ඔබ ඉපදිලාද ඉන්නේ? ඉපදිච්ච කෙනෙක් පේනවද? මං අහන ඔබ ඉන්නේ දැන් මොන ඉරියව්වෙන්ද කියලා. ඉරියව්ව පනවන්න පුළුවන්ද මේ දර්ශන ඥානයට අනුව? ඉරියව්ව පනවන්න බෑ. එතකොට මං අහන මේ අද කවදද කියලා කියන්න පුළුවන්ද? ඒ දර්ශන ඥානයට ඒ කියන්න ගියොත් අර සාපේක්ෂක දර්ශනෙට යන්න වෙනවා. ගිහිල්ලා තමයි වයස කියන්න වෙන්නේ. දැන් රෑ දවල් කියන්න වෙන්නේ. ඉරියව්ව පෙන්වන්න වෙන්නේ. භෞතිකයක් පනවගෙන භෞතිකයක් හදාගෙන සාපේක්ෂව හිතලා නේද කියන්න වෙන්නේ. දැන් මේ ඥාන දර්ශනය තුළ එහෙම සාපේක්ෂතාවේ ඉක්මෝල ගියපු තැන එහෙම දෙයක් කියන්න පුළුවන්ද? කියන්න බෑ. අන්න ඒකයි ඥාන දර්ශනය කියන එක තමයි අපි දකින්න ඕනේ. ඒක අන්නේ ඒ ඥාන දර්ශනයටපත් වුණාම නිස්සත්ත්වෝ නිජීවෝ කියන ඥාන දර්ශනයයි තියෙන්නේ. රූපේ තුල යා පැනවෙන්නෙත් නෑ, නාමයට පැනවෙන්නෙත් නෑ. බාහිරින් රූපයක් රූපේ හමු වෙන්නෙත් නෑ, නාමේ හමු වෙන්නෙත් නෑ. නාම රූප දෙකෙම මිදෙන එකක් මේ කියන්නේ. සාපේක්ෂතාවයෙන් මිදෙන එකක් මේ කියන්නේ. ඥාන දර්ශනයක් අතිශය දුර්ලභ ධාමක් මේක. ඒ නිසා පින්වත්නි මේ දර්ශනය මට ලැබිලා තියෙන කාලේ පැයයි, පැය ගෙවිලා අවසానයි. ඒ නිසා මේ මනසට පේන තැන සම්පූර්ණම බොරුවක් පින්වත්නි. ওই මනෝ රූපය ওই මනසට පේන රූපය පටිච්ච වෙලා ඒ මොහොතට ගොඩ නැගිලා ඒ මොහොතේම නිරෝධ වෙලා යන බොරුවක් ඕක. ওই හිත බොරුවක්. ওই හිත මායාවක්. ওই හිත මිරිඟුවක්. ওই හිත බිල්ලෙක්. ওই හිතක් කියලා එකක් නැහැ. එතන මේ මොහොතට පටිච්ච වෙලා නිරෝධ වෙන එකක්. නමුත් අපි ඒක දකින්න නැති නිසා අර සාපේක්ෂව අපි ලෝකේ හදාගෙන ලෝකේ පරිහරණය කරන්නේ මනෝමය. මෙන්න මේ ඥාන දර්ශනයට පත් වෙච්ච කෙනාට කියනෝ සෝතාපට්ටි පලං වරං කියලා. සෝතාපන්න භාවයට පත් වුණා කියලා. අන්නේ ඥාන දර්ශනේ දිට්ටි සම්පන්න භාවය. එතකොට එයා සක්කාය දෘෂ්ටිය ආර තියෙනවද? සක්කාය දිට්ටිය කියන්නේ යමද්දයක් සත්පුජ්‍යල වශයෙන් බාහිරින් පනව ගන්න. මේ බාහිරින් පීරිසියක් හම්බුනොත් ඒක සක්කාය දිට්ටිය. මෙහි ඇති පීරිසියක් නැහැ. මේක මනෝමයෙන් හම්බ වෙන්නේත් නැහැ පීරිසියක් හැටියට. එතකොට ඒ කෙනාට මේ ඒ වගේ තමයි අනිත් දිට්ට සුත මුත විඤ්ඤාත සියලුම දේවල් සියලුම ආරමුණු ඒ විදියයි. අන්න ඒ විඥාන දර්ශනයටපත් වුණාම එයා සාපේක්ෂ චින්තනය ඉක්මවපු අර මජ්ජේ ඥානයටපත් වෙනවා. ද්වී ස්වභාවයෙන් හිත මිදෙනවා. එතකොට විශ්ව ඥානයක් තියෙන. විශ්ව විඥානයක්. ඒක හත්වෙනි ඉන්ද්‍රිය කියලා කියනවා. එහෙම නැත්නම් තර්ඩ් අයි එක කියලා කියනවා. එහෙම නැත්නම් මේ විශ්ව විඥානයේ සෝභාධම කියලා කියනවා. අන්නේ විශ්වීය ධහම තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එතකොට බුදුදහම කියන්නේ ආගමක්ද?
ආගමක් නෙවෙයි. ওই විශ්වයේ යථාර්ථය පෙන්වපු ධහම විශ්වීය ධහම තමයි බුදු ධහම වෙන්නේ. අන්න ඒ ධහම තමයි අපි සරණ යන්නේ. භාවනා කළා නෙවෙයි මේක දකින්නේ. මේක දකින්නේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. මම ඒක මුලින්ම කියලා පටන් ගත්තා. භාවනා කරන්නේ ඥාන දර්ශනය ඇති වුණාට පස්සේ එයාට ඕනනම් හිත එකඟ කරගන්න කමඨහනක් වඩන්න පුළුවන්. භාවනාව තුළින් අපට නීවරණයටපත් කරන්න බැරිද? පුළුවන්. හැබැයි ඥාන දර්ශනයක් එනවද? ඥාන දර්ශනය එන්නේ මොකකින්ද? යෝනිසෝ මනසිකාරයෙන්. අන්න ඒක භාවනාව කියලා ගන්න. එතකොට සමාධිය එකක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ තව එකක්. එහෙනසොට සමාධිය යෝනිසෝ මනසිකාරයට උපකාර නැද්ද? උපකාරයි. ඒකට උපකාරයට භාවනාව තියාගන්න. කමඨහන වඩන්න. හැබැයි ඒක වඩලා මොකද්ද කරන්න ඕනේ? මේ ඥාන දර්ශනේ දකින්නයි උත්සාහවත් වෙන්න ඕනේ. අන්න එතකොටයි භාවනාව නිර්වාණ අවබෝධයට උපනිශ්‍රේ වෙන්නේ. එහෙම නැත්නම් සමාධිය තුල මෙයා ගිලිලා හිටියොත් එයා නිවන් දකීද? නිවන් දකින්නේ නැහැ. භාවනා එතකොට භාවනාවට සමාධියට සීලේ උපකාර නැද්ද? සීල සමාධි ප්‍රඥා නිවන් මඟ. ඉතින් හැබැයි මේ ඥාන දර්ශනේ නැතුව මොකවත් කරන්න පුළුවන්ද? සාසනික ගමනක් නැහැ. ඥාන දර්ශනයක් නැතුව සීල ප්‍රතිපත්තියක් නැහැ. ඥාන දර්ශනයක් නැතුව භාවනා ප්‍රතිපත්තියක් නැහැ. නිවන් මඟක් නැහැ. සාසනික ගමනක් නැහැ. තෙරුවන් සරණ යන්න බෑ. අන්න ඒකයි ඇත්තම කතාව. ඒ නිසා මජ්ජේ ඥානේ තමයි ලෝතුරු ධහම. වේමේ භික්කවේ යන්තා පබ්බජිතේන සේවිතබ්බා. අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානයෙන් තමයි භාගතුන් වහන්සේ ලෝකයාට ධර්ම දේශනා කළේ. ඒ මජ්ජේ ඥානේ තුල යමක් දෙයක් බාහිරින් අභ්‍යන්තරයෙන් පැනවෙනවද? එහෙනම් මොකද්ද තියෙන්නේ? නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. ඒ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ කියන එකත් හිතින් හදාගත්ත සංකල්පයක් නෙවෙයිද? ඒකත් බොරු නේද? එතකොට මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න බෑ. ඒක ඉතින් දැනගන්න ඕන එකක්. එතනින් එහාට භාෂාව නිමි. භාෂාවක් නැහැ. ඒක එතනින් එහාට යන්න ඕනේ කොහොමද? දැනීමෙන් යන්නේ. ඒක තමන්ට දැනෙන එකක්, තමන්ට සාන්දෘෂ්ටික වෙන එකක්. ඒක කියන්න බෑ එතනින් එහාට. පෙන්වන්න පුළුවන් උපරිම භාෂාවේ යන්න පුළුවන් උපරිම තැනට ගියා. එතනින් එහාටත් ගමනක් තියෙනවා. ඒ ගමන වචනේට නගන්න බෑ. යන්න වචනේ යන්න පුළුවන් උපරිම තැනට ඔන්න ගියා. එතනින් එහාට දැනීමෙන් යන්නේ වචන වචන වලින් එතනින් එහාට කියන්න බෑ. ඒක දැනෙන දෙයක්. ඒ දැනීමට කෙලෙස් අතහැරෙනවා. කෙලෙස් සංසිඳෙනවා. ශුන්‍යතාවයටපත් වෙනවා, නිර්වාණයටපත් වෙනවා. ඉතින් මේ පින්වත් හැම දිනාට ඒ නිර්වාණ ධර්මය මේ බුදු සසුනේම සාක්ෂාත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාශත්තාච බුම්මත් දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්මශ්‍රවණානිසංස බලෙන් හැම දිනාටම සත්‍ය අවබෝධ වේවා කියලා ආශිර්වාද කරා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ